හෙලෝ අද අපි කතා කරන්නේ රූකාන්ත ගුණතිලක මහත්මයාත් එක්ක රූකාන්ත ගුණතිලක මහත්මයා කියනවට වඩා මට හිතෙන්නේ මට අද රූකාන්ත අයියා කියලා තමයි කියන්න වෙන්නේ මගේ හිතේ ලොකු ගෞරවයක් තියෙනවා රූකාන්ත ගුණතිලක කියන චරිතය පිළිබඳව ලොකු ආදරයක් තියෙනවා හැබැයි ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එක අපිට මට ලන් වෙලා ආදරෙන් මිත්‍රශීලීව කරන්න ඕන හින්දා මම රූකාන්ත අයියා කියලා කියනවා අයිබන් අයි අයිබන් මල් ඉතින් රූකාන්ත අයියා දැන් අයියා ගොඩක් වෙලාවට මේ වගේ ප්‍රෝග්‍රෑම්ස් වලට සහභාගී වෙනවා හරිම අඩුයි එනිසා අපේ ජෙනරේෂන් එකේ කට්ටිය අයියාගේ එක්ස්පීරියන්ස් පිළිබඳව නැත්නම් අයියා කොහොමද සින්දු හැදුවේ අයියා කොහොමද මේ ශ්‍රේෂ්ඨයට ආවේ ඒ පිළිබඳ ලොකු දැනුමක් නැහැ. ඒකනම් මම කැමති අයියා අයියාගේ හිස්ටරි එක පොඩ්ඩක් කියලා පටන් ගන්නවා නම්. මම කුඩා කාලේ ඉඳන් සංගීත ආශ්‍රය කරා සංගීතය ඉගෙන ගත්තා යම් කිසි දුරකට ගායනා කරා වාදනය කරා පසු වාදකෙක් හැටියට මම මේ ක්ෂේත්‍රයට ෆෝචන්ස් වාදක මණ්ඩලයේ සමාජිකෙක් හැටියට ආවා නුවරින් ආවා තවත් බෑන්ඩ් එකක් තිබ්බා ගැලැක්සිස් කියලා ප්‍රසන්න පිරිස් මහත්මයාගේම අපේ නායකතුමාගේම තවත් බෑන්ඩ් එකක් ඒ දෙකේ මම සෙල්ලම් කරා කල ක්ෂේත්‍රයට ඇතුළු වුණා මම ක්ෂේත්‍රයට ඇතුළු වෙලත් පාසල් ගියා ආයමත් ඒ ලෙවල් කරන්න කියලා එතකොට මම ඉතා සාමාන්‍ය අවුරුදු 17 18 වගේ ඉඳගෙන මේ ශබ්දාගාර තුල හැසිරුණා මම එතන මොනවද සිද්ධ වෙන්නේ කොහොමද සින්දු හදන්නේ සින්දු හදන විදිහ නම් මම ඒ වෙනකොට ටික ටික දැනගෙන හිටියා දකලා තිබ්බා නමුත් මේ පටිගත කිරීම කියන එක සහ ඒක කරලම ලැබුවා වූ අත්දැකීම ලැබුවා ලොකු දක්ෂ වාදකයෙක් එක්ක මට මම දක්ෂ නැති ආසාව තියෙන වාදකෙක් මං නමුත් දක්ෂ වාදකයෝ ගහන හැටි බලන් ඉන්න මට හම්බුණ අවස්ථාව කන පාවිච්චි කරලා ඒ කොහොමද ඒ ස්වර මිශ්‍ර වෙන්නේ කියන ඒ වගේ දේවල් මං ඉතම මට හරි ෂෝට් කට්ස් තිබ්බා මගේ ජීවිතේ ගොඩක් මම ෂෝට් කට් දැම්මා නෙමෙයි මට ඒවා තෑගි වශයෙන් දෙවන් වහන්සේ දුන්නේව කියලා මම විශ්වාස කරනවා එතකොට අය ලංකාවෙන් පිට වෙලා හිටියා මේ කාලේ සින්දු හැදුනා කියලා මම දන්නවා මං අහලා තියෙනවා ඔව් ඒක කොහොමද සිද්ධ වුනේ ඒ සිද්ධ වුනේ මට බොහොම කලකිරුණු කාලයක් තිබ්බා ශ්‍රී ලංකාවේ නොයෙකුත් පුද්ගලික ජීවිතයෙන් සහ ක්ෂේත්‍රයේ මේ සංගීත ජීවිතය දෙකේම ප්‍රශ්න වලින් පැන යනවා වගේ වැඩක් නෙමෙයි මම කරේ මම සංගීතය අත නොහැර සංගීත කරන ස්ථානය වෙනස් කරන්න. එඳ මට ඒ වෙලා මම බලෙන් නෙමෙයි මට හරියටම ආරාධනයක් ඒ කාලේදී මම ස්විට්සර්ලන්තේ සංගීත කණ්ඩායමකට මෙම්බර් කෙනෙක්ට මම ගියා. ගිහිල්ලා මට ඒ වැඩේ කරන්න හම්බුණා. ඉතින් මට ඒක ඉතාම සුන්දරම අත්දැකීමක් නෙමෙයි. හැබැයි මට අවශ්‍ය සංගීත බේත්තික පෝෂණය මම ලබනවා මම හිතන්නේ එහෙදී හදපු සින්දු මගේ වයසට වඩා සැහැන්න වැඩිමල් සින්දු තමයි 80 ගණන් වල 87 88 89 වගේ හැදිච්ච සින්දු නෑ ඇත්තටම ක්‍රිෂ් බමර පාස ඇල්බම් එක සම්පූර්ණයෙන් කරලා ඉවරලා මම ඉවරයි කරලා 84 අන්තිමට වගේ තමයි පටිගත කරේ 85 ඔක්කොම වොයිස් කරලා තිවර කරා අප්‍රේල් මැයි වගේ වෙනවා 85 මට මැයි මාස තමයි යන්න ආවේ වුණා යන්න මැයි මාසේ යන්න වුණා කියලා මම දැනගත්තා අප්‍රේල් මූල වගේ ඒ දැනගන්නකොට තරබඩ ගාලා බොහොම ඉක්මනට මේ නිකන් නවත්තලා තිබ්බ සින්දු ටික ඔක්කොම ඒ ලියන්න ඕනේ ලියලා මම ලියලා ඒ අදාළ අනිත් අජන්තරණ සිංහ මහත්මයා වගේ අයත් ලියලා කෙඩිගේ ධර්මවර්ධන ඒ වගේ දක්ෂයෝ තමයි ගොඩක් ලිව්වේ චන්ද්‍රලේඛ මට උදව් කරා කටහඬ දාන්න සිතින් සිනාසිසි ආදරේ සනාතනයි සිතා ඒ වගේ සින්දු දෙක ඉතින් ඒක කරලා මුළු ටේප් දෙකම සින්දු 12 ඉවර කරලා මේක විකුණන්න හැමදැනම ගියා එක්කෙනෙක්වත් ගත්තේ නැහැ සමහර කට්ටිය මේක ගත්තොත් වෙන කවුරු හරි තරහ වෙයි මෙයාට අත දුන්නොත් කියලා එහෙම ගත්තේ නැති කට්ටියත් හිටියා එක්කෙනෙක් හොදෙන්නේ
අනිත් කට්ටිය මේක වැඩක් නැහැ මේ මොකද්ද මේ කියලා ඒ වගේ ගණන් ගත්තේ නැහැ හැබැයි රුපියල් 5000ක් වගේ ගානකට ඉල්ලන්නත් කෙනෙක් හිටියා ඒක ඒ 5000න් 2000ක් දැන් දෙන්න ඔයා ගිහි රට ගිහිල්ලා ආවන් පස්සේ ඉතුරු 3000 දෙන්න කියලා ඒ වගේ නියම් පොඩි විහිළු උසුළු විසුළු විදියට වගේ මම එහෙමම ඒ ටේප් එක මගේ මිත්‍ර ඔගී රණවීර කියන මහත්තයා අද නැහැ ජීවත් වෙන අතර එයා ගාව ආරක්ෂාවට තියලා ඔගී පුළුවන් වුණොත් ඔයා මේක නිෂ්පාදනය කරන්න මං යනවා කියලා වෙලා ඒත් එයා ගාව ආරක්ෂාවට තියලා තමයි මම රට ගියේ ගිහිල්ලා ඊට පස්සේ අවුරුදු 4 මාර්කට අවුරුදු 5කට කිට්ටුයි 4 මාර්කට පස්සේ එනකොටත් අරක එහෙමම තියෙනවා ඊට පස්සුව එතකොට මේ හදර හදමැඳිගි කියන ප්‍රෝග්‍රෑම් එකක් තිබ්බා රූපවාහිනී ඒ ප්‍රෝග්‍රෑම් එකට මට ආරාධනා ලැබුණා ඒ මහත්මයාගේ නිෂ්පාදක මහත්මයාගේ සොලිසිරවද්දන කළා ඊට පස්සේ ඒකට මේ සින්දු ගායනා කරා බබර පාස් ගායනා කරා ඊට ඉස්සෙල්ලාම ඇත්තටම ගායනා කරේ මට මුල්ලෝඹයි ඒක සින්දුව ගොඩක් පරණයි 1983 ඉඳන් ගුවන්විදුලියේ ගිය සින්දුවක් සින්දුව දන්නවා කියන්නේ කවුද කියලා කිසිම කෙනෙක් දැනගන්නේ චන්දලේකව දන්නවා චන්දලේකව වේදිකාව දැකලා තියෙනවා එතකොට රේකා ටෙලිනාට්‍ය තුලින් තව නාට්‍යයක් තිබ්බනේ එයාට අවාර්ඩ්ස් තම්බනේ එකට නදී ගීත එයාව දැකලා තියෙනවා රෝගා තමයි තිය කියලා කවුද දන්නේ හැබැයි මේ දැකලා තියෙනවා මේ කැසට් වල මගේ නම ගිහිල්ලා තිබ්බා මිනීලා වික්‍රමසිංහ මහත්මියට අරගෙන යාළුවෙ සිටින ආනන්දපා දරුව ඇති අම්මල ඔය සින්දු හදලා ජාලියගේ ගැදර දන්නව දැකලා නැහැ මට තව කිව්වා හැබැයිට ඔයාද මේ රෝගාන්ත උනේ කියන්නේ මං කොහොයි දරම මොටරසයිකල් එකේ ගිහම යන කාලේ මේ ඇත්තටම මං හිතුවේ මෙතෙන්ට අත වැහෙන නැෂනල් ඇඳලා මේ හරියට ඉතර නැෂනල් ඇඳින කොන්නේ පිටිපස්සට අර මෙහෙම දිගට පීරලා කියලා කෙනෙක් කියලා මං හිතුවේ කියලා මනස දෙන්නේ මට ඇවිල්ලා කියලා එහෙම කියලා තියෙනවා. يعني හඩින් හිතලා තියෙන නේද? හඩින් සමයින් නමින් ගොඩක් තිලක එහෙම හිතුවා මේ වෙන්න ඇති. ඒක කිසි ප්‍රශ්නයක් නෑ එහෙම. මොකද මගේ තාත්තා ගොඩක් වෙලාවට දැන් මේ සමාජ මාධ්‍ය නිසා මේ ගොඩක් වෙලාවට මේ රේඩියෝ වලින් අපි දකිනවා. හැබැයි එහෙම නැති කාලේ සමහරට අපේ වොයිස් එක ගහලා විතරක් මිනිස්සු වෙන චිත්‍රයක් මවාගෙන ඉඳලා තියෙනවා. ඒක වෙන්න පුළුවන් එහෙම එකක්. ඔව්. ඉතින් ඔහොම තමයි වුනේ. පසුව ඊට පසුව මේ මං හිතුවා දැන් බමර පහස එළියට දාන්න කාලේ හරි කියලා. එතකොට බමර පහස සින්නේ සින්දුව ගොඩක් රූපවාහිනී මාධ්‍යයේ යන්න පටන් ගන්න තිබුණේ. මම හිතුවා දැන් තමයි වෙලාව කියලා. නිෂ්පාදකවරයෙක් කියලා වෙනම කවුරුත් නැහැ. මම සූදානම් වෙනකොට ඔක්කොම සූදානම් කළ ඉවරයි. ජිප්සිස් මගේ මිත්‍රයෝ මොකද මම ඇත්තටම ජිප්සිස් බෑන්ඩ් එකේ මාස 3ක විතර වගේ කාලයක් වාදකී කැරියර් ඉඳලා මං අස් වුණා. මගේ කැමැත්තෙන් මං අස් වුණා කියලා. ලාල් පෙරේරා මාව හම්බෙන්න ඇවිල්ලා ලා කිව්වා රෝකා මොකද කියන්නේ මචං අපි මේ විදිහට කරමුද ඔක්කොම ඔයාගේ ලේබල් ඔක්කොම ඒවා වෙනස් කරන්නේ නැහැ මොනවද මගේ රහාට නාර් ලේබල් එකයි ඔක්කොම මේ විදිහටම තියෙනවා නමුත් එයා තමයි තනිකර මේ බෙදා හැරීම ඇතුළු ඒ වෙලදාම ඔක්කොම කරේ ලාල් පෙරේරා හරි දැන් මේ අත්දැකීම් මේ හිස්ටරි එක පිළිබඳව අපිට තව සෑහෙන දේවල් කතා කරන්න තියෙනවා කතා කරන්න ආසයි ඒ වහන් ඉන්න ආසයි හැබැයි ඉතින් අපි අද කතා කරන්නේ ඒ පිළිබඳ නෙවෙයි ඊළඟට වැදගත්ම එක තමයි මේ රෝකා මියුසික් කරපු සින්දු ගැන කතා කරන්න ඕනේ නැත්නම් මේ රෝකාන්ත ගුණතිලකගේ සින්දු ගැන මියුසික් ගැන කතා කරන්න ඕනේ ඒකටත් අද වෙලාව නෙවෙයි නෙමෙයි නේද අපි අද කතා කරන්නේ රෝකා ලියු වෙනත් ආටිස්ලා ගැයු ගීත පිළිබඳව හැබැයි මේ අයියේ මට ලෝභ හිතිච්ච සින්දු කීපයක් මම අයියා කියනේවත් මේකට අතුලත් කරගත්තා. ඒකට සමා වෙන්න ඕනේ. හරි හරි. හරි අපි පළවෙනි සින්දු විදියට තෝරගන්නේ මේ රෑ තාරකාව. රෑ තාරකාව සින්දුව ගැන විශේෂම කියන්න ඕනේ මේක පහුගිය දවස්වල විවිධය විවිධ විදියට කතා කරා විවිධ අර්ථ කරන දුන්නා. හැබැයි සමහරක් ඒවා හරිම ජුගුප්සා ජනකයි. ඒ වහන් ඉන්න හරිම කැතයි. ඉතින් අපි හිතුවා මේකේ ඇත්ත කතාව කොහොමද ලියුනේ කියලා සමහරට මේ සින්දුව ලිව්වේ වෙනාය කියලා කියලා තියෙනවා. ඒ නිසා මම හිතුවා මේ රෝකාන්ත ගුණතිලක මහත්මයා ලියපු මේ සින්දුව කොහොමද හැදුනේ සහ මේ රෝකාන්තයි මේකට තව ඇත්ත සැඟවුණු කතාවක් තියෙනවා කියලා කිව්වා. ඒ කතාවත් දැනගන්න කැමතියි. ඔව්. අපි පටන් ගමු ඉස්සල්ලාම මේකේ
හැම සිද්ධියක් වෙන ස්ථානයක් තියෙනවා ලොකේෂන් මේක වෙන්නේ ක්ලරන්ස් විජේවර්ධන මහත්මලගේ ගෙදර ක්ලරන්ස් අයලා ගෙදර මමත් රාජු බණ්ඩාරස් මගේ සහෝදරයා රාජුයි මමයි අපි කාලයක් මාස 3ක විතර පමණ කාලයක් අපි ක්ලරන්සර් කිට්ටුණා මම ගොඩක් වැඩි විස්තර කියන්න අද ජීවිත හා සම්බන්ධ කතා මේ මේකට ඇඳෙනවට මම කැමති නැති නිසා මම කෙටියෙන් කියනවා අපි අපි කිට්ටුණා ක්ලරන්ස් අයට මොකද ඒ වෙලාවේ ඔහුගේ සංගීත කණ්ඩායම තිබුණෙත් නැහැ මොනවත් නැහැ එයා තනින් තමයි එයාගේ වැඩ ඔක්කොම කරගෙන හිටියේ ඒ වෙලාව තමයි අපි අපි ආදරේ පුද්ගලෙක් හැටියට අපි කිට්ටුණා ක්ලරන්ස් අය කිව්වා මල්ලී අපි බෑන්ඩ් එකක් දාමු නේ එනම් කියලා වර කතා කරා දාමු බෑන්ඩ් එකක් කියලා ඒකත් එක මේක ඉතාම ඉතාම කිටි කාලයක් තිබුණ බෑන්ඩ් එකක් නමුත් අපි නිතර එහෙ යන්නේ ගැවසිනවා ඉන්නවා නැවති නැවතිලා ඉන්නවා ආයි අපේ මොනවා වෙන වැඩක් තියෙනකොට අපි යනවා ආයේ එනවා එයාම කතා කරනවා ලාවට කොහොම හරි පණිවිඩ දීලා මොනවා කරලා ඒතර හෑන්ඩ් ෆෝන් මොනවත් නැහැ මට ගෙදර ටෙලිෆෝන් නැති තිබෙත් නැහැ නමුත් ඒ පණිවිඩේ කොහොම හරි එනවා පල්ලේ ගෙදරට ටෙලිෆෝන් කෝල් එකක් ඇවිල්ලා කොහොම හරි ඒ ඉන්න කාලේ තෙන් ක්ලරන්ස් අය තමයි සාමාන්‍යයාගේ ලොකු පොතක් තියෙනවා CR පොතක් ක්ලරන්ස් ඒ පොතේ තමයි මොන හරි හන්දෑවට ඐඩයක් ආපුහම ටක්ගල් ලියා ගන්නවා තාලයක් දානවා සමහරවිට ප්‍රශ්න තමයි ක්ලරන්ස් මේක තේරුම් මොකක්ද ඒකම තමයි මල්ලේ ගන්නවා ඉතින් පස්සේ තමයි සින්දු එයාගේ ඔළුවේ තියෙන්නේ සින්දු එයා පේලියක් දෙකක් ලිව්වට අපිට තේරෙන්නේ නැහැ නමුත් මුළු සින්දු බලපුවහම තමයි මෙතෙන්ට මේක ඇඳෙනකොට තමයි තේරෙන්නේ ආ මේකයි මේ කිව්වේ කියලා ඒ වගේ ඉතින් අපි බොහොම විනෝද බර සහ හරි සහෝදර සහෝදරත්වයෙන් යුතු කෙටි ලස්සන කාලයක් ආදරණීය බිරිඳක් හිටියා ශ්‍රී ලංකා කොළඹ ඉන්න එක්තරා දවසක මල්ලේ මෙන්න මේ සින්දුව ලියන්න කිව්වා මම අහගෙන හිටියේ සින්දුව නාන ගග සින්දුව අතර මොකද මල්ලේ යන්නේ විශ්වද ක්ලාස් එක නෑ නෑ ලියන ඔයාලා යන්න මේක කියලා කිව්වා මට කොබල් නෑ මම අහගෙන හිටියේ සින්දුව නමුත් කෝකටත් පොඩ්ඩක් කියන්න ඕයි කියලා වෙලා මම පොඩි කෙටි සටහනක් දාගත්තා. මම වෙන කොල්ලෙකම මනෝන්දේ මන් ලිව්වේ. කරලා ඉතින් මම පොඩක් පැත්තකට උනා. ඒගොල්ලෝ කතා කරගෙන ඉන්නවා කනවා බොනවා. මම පැත්තකටලා ওই ගීතේ ලිව්වා. ওই ගීතේ එක්තරා එක්ස්පීරියන්ස් එකක් මේක නිකන් මවාගත්ත මනස්කල්පිත කතාවක් නෙමෙයි. අපි අපි දන්නා හඳුනන චරිතයකගේ පුද්ගලික කතාවක් මේ කතාව. ප්‍රයතාරකව කියලා පටන් ගත්තා. ඉතින් පටන් ගන්න කොහේ හරි විද්‍යාවක පටන් ගන්න බෑ. ඔව්. අහසේ කියලා හරි පොළවේ කියලා හරි දැන් ඒක ඒක ආවේ රයතාරකව. බැලුවා ඒවි. කිමුදු වන්නුබගේ කඳුලින් පෙඟි. ඊයේ දවාලේ මේ දවාලේ අත්‍තරම විච සිද්ධියක් මේක. අපගෙළුවේ ආශා හැඟුම් යාවුණා. ඇත්තට මෙහෙම සිද්ධියක් වුණා ඉස්කෝලේ යන වයසේ පුද්ගලයයි එම තරුණියයි පුද්ගලයා ඉස්කෝලේ ගිහලා ඉවරයි තරුණ කියන්නේ ඉවර නම් ඉතාම මේ ළඟ ඉවරලා අවුරුදු දෙකක් කින් තරුණිය තාම අවසන් උසස් පෙළ වගේ යනවා ඉත නමුත් හමු වූ විටකදී අවස්ථාව ලැබිලා ආශාවල් වැඩි වෙලා ඒ වැරද්ද වුණා. ඔව් වැරද්ද කියලා කියන්නේ ඒ ඒ වෙලාවේදී ඒ වයසේදී ඒ ඉගෙන ගන්න අවදීදී වැරද්දක් ඒක. ඔව් විශේෂයෙන්. ඒ වැරද්දක් වුණා. ඒක තමයි පළවෙනි එක. ඊට පස්සේ දැන් මෙයා අඬනවා. දැන් දැන් එහෙම වුණාම දැන් මෙයා අඬනවා. මේ මේ ගැහණු චරිතය. මෙයා ගැන අඬන්න එපා. බය නෝ මං මන් තමයි ඔයාව කවදාරි කසාද බලන්නේ කියලා අන්න එපා ආශාව ඔයා වෙනවා ඊවසීම ඊන වෙනවා දෙදෙනා කෙනෙක් වී මෙලුණා ඉපි දැන් දෙන්නා එක්කෙනෙක් වුණා නේද ශරීරේ ඊට පස්සේ දෙවෙනි පේලියක වෙන කතන්දරයක් තියෙනවා
आम प्रश्न करना हंधुना दोब मागे से मे अत मिचदे हाथ हंधुना दोब मागे से मेघ तीर इवसा इवसा मे हर मेघ हंधुना दोब वेलपे दोब ये वे मुखद ये वेलपी मे मुख खरे हेतु दंगी अय्यो दंग मट मुखद वेन्नी वेलपुना ඊට පස්සේ නේද කියන හිතන්න නැතුවනේ හරියට ඊට පස්සේ තමයි කල්පනා කරන්නේ දෙන්නා එකතු වෙලා කතා බහ කරලා ඊට පස්සේ මේ වගේ හැංගීම් වලට ඉඩ දුන්නාට පස්සේ හිතනවා දැන් මොකද කරන්න පස්සේ හිතන්නේ අන්න එතන ප්‍රශ්න තියෙනවා ඒ ප්‍රශ්න තමයි මේ සින්දුවට ඇවිල්ලා තියෙන්නේ ඔව් හදවත කොනේ මා කඳුලක් තියෙනවා කිසිදාක නොසිතූ නොපැතූ ලෙස අන්න එතන තමයි ප්‍රශ්න මේ සින්දුවේ මෙතන තමයි කතන්දරය තියෙන්නේ මම මේක ඇත්තටම මීට ඉස්සෙල්ලා කිව්වේ නැහැ කොහෙවත් මට හැබැයි මේ සින්දුව හංගින්නේ මගේ මම රසිකයෙක් දැන් කියනනේ ලේඛකයා ලිව්වට පස්සේ රසිකයාට සින්දුව බාර දුන්නාට පස්සේ ඒක රසිකයාගෙනේ ඔව් මම මේක ගත්තේ මට මේ තරුණයා මෙයා විවාහ කරගයි කියලා පොරොන්දු දුන්නට ඔව් එයාගේ යටින් තියෙන මේ කවනිශ්චිතයි කියලා මට එහෙම හැඟීමක් ආවා හා ඔබට ආවේ එහෙමද මල නෑ මොකද දන්නවද එහෙම නොවන එහෙම වෙයි කියලා ගෑනු එක්කෙනා ගෑනු ළමයා හිතයි කියලා තමයි කලින්ම මෙයා ඇෂුරන්ස් එකක් දෙනවා කඳුරෙන් සලාලා නොහනන් ළඳේ මමමයි කෙදා හෝ ඔය දාත ගන්නෙ ඒ කියන්නේ මම බය නැම මම වඳිනවා කවදා ඇත්ත ජීවිතේක වුණා ඇත්ත ජීවිතේක වුණා හරි නමුත් ඒක එතන ඇෂුරන්ස් එක දෙන්නේ ඒකයි මොකද මේ මේ සින්දුවේ මේ හරිය ලියනකොටත් මෙතන මොකද්ද මේ වුනේ කියන එක දන්නවා මම ඒක සිද්ධිය ඉවරයිලා ඉවරයි ඊයේ දවල්නේ මේ පවුගෙන්ද මේ ලියන්නේ සින්දුව හදවත කොනේ මා කඳුලක් තියනවා කිසිදාක නොසිතූ නොපැතූ ලෙස කියන්නේ එයා පළවෙනි වරට अवस्थावक यम किसी रिसाल प्रतिपल बलापुर एम किसी प्रतिपल तिबुन ने मिथन मे मे स्त्री स्त्री गाव मे मे ज्ञान गाव प्रेम संबंधी दंड विधि दंड विधि किसी में प्रतिपल एक मैं सहन अपसेट तीन मेमाई मार बैठे मिथन गेल ඒ ඒ අප්සෙට් එක තමයි හදවත කොනේ මා කඳුලක් තියෙනවා ඒක ඒක නොකිය බැරිヒින්දා එයා කිව්වා හදවත කොනේ මා කඳුලක් තියෙනවා කිසිදාක නොසිතූ නොපැතූ ලෙස ප්‍රාර්ථනා කරෙත් නැහැ හිතුවෙත් නැහැ හැබැයි වෙලා තියෙනවා අත්දැකීමෙන් දන්නවා දැන් මොනවත් නැහැ සයින් එකක් නැහැ සිග්නචර් එකක් නැහැ ඒකයි කතන්දරේ හරි මේක තමයි මේ ඇත්ත කතාව සහ මේ මේ කතාවේ මේ සින්දුවේ ලියලා තියෙන ලියවුණු විදිහ ගොඩක් වෙලාවට මේ සින්දු මම මුලින්ම තෝරගන්න හේතුව තමයි ඇයි ඇත්තටම මේ ගැන මේ මට පොඩි දුකක් හිතුණා මේ අයියා ලියපු එකක් ක්ලරන්ස් අයියා ලිව්වා කියලා කීප අවස්ථා තිබුණා වෙනත් අය ලිව්වා කියලා මට ඇහිලා තියෙනවා ඒ වගේම මේකට වැරදි කතන්දර කියලා තිබුණ නිසා තමයි මම මුලින්ම මේක තෝරගත්තේ නෑ මං ඇත්තටම අපි අගය කරන්න ඕන ක්ලරන්ස් විජේවර්ධන වගේ කෙනෙක් එයා ක්ලරන්ස් අය මං දැක්කා මම වීඩියෝ එක දැක්කා लॉस एंजलिस शो सिंधु की ये शो के म्या स्टेज के मेघ मट मल्ल दुनिया के लिए मगे नम के लिए अद समय हदब सिंधु मम्मी का सतुटिंग की काट हरी दुस्कियान कथा अन्न मे नम थीते दुखाई सिंधु हदु हवलाता मे सिंधु हदला दुनिया के लिए कटिंग की अन्न बेरी तरह बहुम दुपत गायको इन्हें हरम दुपत्ते पत्ते ऐके लकुन अडवे मम्मे मेक अदे रूकांत तम मट अदलाने की क्यूत हई थिंक एक मकंड मंग अदला संगीत करला सिंधु उगनला पीट बस हिंगला नम तेगोलो प्रोग्राम कदी फुल अंत එක නොකිය ඉන්නවක බලා මුළු ප්‍රෝග්‍රෑම් එක ඇතුළේම සින්දු මගේ විතරයි ඔව් සින්දු මගේ විතරයි සින්දුව ගැන කියනවා රෝ මේවා තව විනාත් ලොකු ලොකු ගායකයෝ ගැන කතා කරනවා ඇත්තම ලොකු ගායකයෝ ගැන කතා කරනවා ඒකද ඒක ඒව ප්‍රශ්නයක් නෙමෙයි දැන් මට තියෙන ප්‍රශ්නේ මේ රූකාන්ත ගුණතිලක මහත්මයා වගේ කෙනෙක් ඉඳිද්දි මේ වගේ කෙනෙක්ගෙන් සින්දුවක් හදාගෙන අර මොකද්ද ලොකු ගායකයෝ කියලා කියන්නේ කියන එක මට ප්‍රශ්නයක් නෑ ලොකු ගායකයෝ කියලා කියන්නේ ඇත්තරම දක්ෂ අපි දැන් අපි ගමුක අමරදේව ශූරීන් කියලා අවංකව ශ්‍රේෂ්ඨ පුද්ගලයෝ මොකද අපි දන්නවා හරියට සින්දුව කියනවා හැඟුම් බරව කියනවා මේ තමුන් කරන දේ මොකද්ද කියලා දැනගෙන ඒ ඒගොල්ලන්
ඒගොල්ලන්ගේ වපසරිය ඇතුලේ ඒගොල්ලෝ හරියට මේ වැඩේ කරනවානේ. ඒගොල්ලෝ ගිල්ලක් කියන්නේ නැහැ නේ වෙන මොකක් කර සින්දුවා. ඒගොල්ලන්ගේ සින්දු ටික ඒගොල්ලෝ කියන විදිහට වෙන කවුරු හරි කොච්චර ඉමිටේට් කරලා කිව්වත් ඒ ඒ උණුසුම එන්නේ නැහැ. ඒක මම හොඳට අහන කෙනෙකුට තමයි ඒක තේරෙන්නේ. ඔව්. දැන් මේ රෝකාන්ත ගුණතිලක මහත්මයාට වගේම මේ අමරදේව මහත්මයාට මම හරි ආදරෙයි. මට එතුමාගේ අවසාන මේ ෂෝ එකට සහභාගී වෙන්න අවස්ථාවක් හම්බුණා. එතුමාව අතින් අල්ලගෙන ස්ටේජ් එකට එක්කන් ගිය මම. ඉතින් ඒක ඒ වෙලාවේ දැනෙච්ච හැඟීම ඒ කියන්න බැරි ලොකු හැඟීමක්. ඉතින් මේ හැබැයි මම දැකලා තිනවා දැන් අමරදේව මහත්මයා කියලා කියන්නේ අනිත් ගායකයන්ව හැම වෙලේම අගේ කරන කෙනෙක්. ඉතින් මට දැකලා තිනවා මම ස්ටේජ් එක මම අයියාගෙන තොරතුරු දැන් හොයද්දී නෙවෙයි මම කලින් ඉඳලා මම හරි ආසාවෙන් හොයද්දී මම දැකලා තිනවා මේ අයියාගෙන වර්ණනා කරනවා මේ රූකාන්ත ගුණතිලක කියලා කියන්නේ හොඳ ගායකයෙක් කියලා ස්ටේජ් එකක ඉඳලා අයියාගෙන විස්තර කරනවා. අයියට මතකද ඒ සිද්ධිය? ඔව් මට මතකයි ඒ සිද්ධිය. මමයි එතුමයි ගේ තමයි ඒ ප්‍රසංගය. ඒකෙදි වේදිකාව උඩ නමුත් ඒ වගේ ප්‍රසංග අපිට කිසි පුහුණුවක් නැහැ මොනවත් නැතුව කෙලින්ම එදා හම්බුනේ වේදිකාවේ. සිහශක්ති වාදක මණ්ඩලය තමයි මේ අපිට සංගීත සැපුවේ. රිහසල් ඉල්ලුවා ඒගොල්ලන්ටත් වෙලාවක් නැහැ වෙඩින් කිව්වා අරවා කිව්වා මේවා කිව්වා කෙලින්ම පෙරදිනේ විශ්වවිද්‍යාලයේ අර වලේ තමයි තිබ්බේ. හැබැයි මේ එතුමා තාම සියුම් ලෙස මන්දියා බලාගෙන හිටියා කියලා ඒක කියනවා. මං බලා හිටියා මේ තරුණයා දිහා කියලා. ඒ කතාව ඇත්ත. ඇත්ත කියලා කියන්න මම දන්න කරුණක් තියෙනවා. නීලා වික්‍රමසිංහ නීලා අක්කා දවසක් කිව්වා මල්ලි ඊයේ අපි බස් ඒගොල්ලෝ අර ඉස්සර ගායිකා ඔක්කොම දාගන්නනේ බස් ඒ අද වගේ තමුන්ගේ කාර්වල යන අඩුයි ඉස්සර කාලේ. මේ නීලක්ක ඔන්න යාළු සිතින් අනන් පසින්දුවයි දරුව ඇති අම්මාලා ඔය සින්දුවයි කියලා ආවා නැවත වාරක් බස් එකට සින්දු කියලා වේදිකාවෙන් සමු අරගෙන එන්නේ ආයෙත් බස් එකට. අනිත් ඔක්කොමලා සිංහලේ වුණා පස්සෙ බස් එක ආපහු පිටත් වෙලා එන්නේ. ඒ ආපු වෙලාවේ මේ නීල මේ මොකද සින්දු කවුද හැදුවේ අරන් කියලා ඔක්කොම විස්තරය නීලක්කවට කිව්වා. මෙහෙම ආපුවා ඉතින් නීලක්ක කිව්වා මෙහෙමයි මේ දන්නේ නැද්ද සර් මෙහෙමයි අහවලා කියලා කිව්වා. මෙහෙම අහවල් බෑන්ඩ් එකේ අහවල් සංගීත අධ්‍යක්ෂකවරයාගේ බෑන්ඩ් එකේ ඉන්න මෙහෙම ආරම කියලා කාලේ ඉතින් ඒ කාලේ නම් එහෙම තිබ්බා. පසුව මට ස්ටුඩියෝ එකේ ඉස්සලා මම හම්බ වෙනවා. හම්බ වෙලා මට මාත් එක්ක ඉතින් ඉංග්‍රීසි භාෂාව කතා කරේ. මේ සිංහල වගේම තමයි ඉංග්‍රීසිත්. ඔව් භාෂා හයක් පුළුවන් කියලා. ඔව් ඔව්. ඉතින් පරිම නිහතමානී උණුසුම් හරි මේ රසනේ තමයි ඕනේ. හරිම උණුසුම් කියලා වැඩන්නේ. හරි අපි ඊළඟ සින්දුවට යමු. දැන් මේ ගොඩක් දේවල් අපි මේ කතා කරවෙනවා අතීතය සහ ඒ දේවල් හරිම රසවත් අපි වහන්න හරිම ආසයි. ඒ දේවල් මේ අපේ පරම්පරාවේ අය දැනගන්නත් ඕනේ. එතකොට තමයි ජීවිතේ පොඩ්ඩක් ලස්සන කරගන්න වෙන්නේ. දැන් ඊළඟ අපි තෝරගෙන තියෙන්නේ මේ තරිඳු නැගෙන යාමේ කියන සින්දුව. මේකට මම හරිම ආස සින්දුවක්. මට හිතනවා මේ විරහව කියන්නේ ආත්මයක් නා. ඒ ආත්මය පණෙන්නේ ප්‍රාණවත් වෙන්නේ අඳුර සහ තනි වුණාම. يعني දැන් විරහව කියන්නේ තනි වෙන එක තමයි. හැබැයි මම කියන්නේ මෙතන තනි වෙනවා කියලා කියන්නේ වටේ පිටේ කවුරුත් නැතුව යාළුවෙක්වත් නැතුව අම්මා තාත්තා නැතුව කොහේ හරි තනි වුණාම තමයි මේක ස්මතු වෙලා ලොකු වේදනාවක් වඩපත් වෙන්නේ. මේක පටන් ගන්නකොටම කියන්නේ ඒ වගේ රෑ වේලාවක ඇයව මතක් වෙච්ච කතාව. ඔව් ඇත්තටම මේක මේ ඔකත් පුදුම සින්දුවක් තමයි ඔකත් මේ ඕකේ ඔය ඔය සින්දුවේදී ඇත්තටම අම්මා තාත්තත් නැහැ. එච්චරටම තනි වෙලා කර කියාගන්න දෙයක් නැතුව ඔය සින්දුව ලියන්න හිතට එනකොට කෙනෙක් ළඟ හිටියා. හිතට එන වෙලාවේ. නමුත් සින්දුව පසුව ලියනකොට කවුරුත් නැහැ. ඒ ඒ ඒ වෙලාව මතක් වෙලා තමයි ඒ වෙලාවෙල රාත්‍රී කාලේ හඳ තියෙනවා. සීතලේ එළියේ ගයි ගයි පාන්දර දෙකට තුනට වගේ ඒ සිදුවීම් මාලාව ඔළුවේ තියාගෙන තමයි ඔය ටික ලියන්නේ. ඒක සාරුණා කියන සිතිල්ල ඔය දැස කුමට එක් වුණා කියලා සෙමින් වුණා දෝ සංවිධි ගියා දෝ සෙනෙහි ඒක තමයි. ඇත්තම මොකටද එක්ක උනේ? ඇයි වෙන් උනේ? මොකද අපේ ආදරයට උනේ?
सिंधु हादि मट विशेष हिलेतमय अय्या सिंहल भाषा पिलिबंधव हदरी मकर्णवादेता मगे तरुणावधि इट पास पुतपतकीयवाण गुडाख्यम दक्ला मे सिंधु तीन हरिम साहित्य भर वचन टीका मिथन मे मे सामान्य सरल की अन्न मे तरीदु ये निकम गत्ता में हरी साहित्यात्मक हेम हरी तीन अद हरी मैं मगे अम्म गुरुवर याक मेरी हाँ दगम अम्म पुलवंतर पुलवंतर आते ही तो दुन्ना मर जाते मगे अध्यापन पुलवंतर क्या बेरी देवल प्रभाव कर रहा बेरी देवल प्रभाव कर लेती हो नमक एक मम हरियट संपूर्ण कर मट तिब्बे नती फेसिलिटी का नै तरम गिर हेम दया मट तिब्ब खाटो के अन्न आप मेहमा आप अमारे आवे मेहमा अमारो एम नम तिब्बे नती दे अन्न ये हरियर प्रयोजन आ रंग ये हेम दे कि संगीत वे वोण दया क्रीडा वे वोर्ट्स वे स्विमिंग हरवद मेहवद आर्ट मूर्ति मट ये उखम दिब्ब ये वही इव हरियट करगते नती प्रश्न तीर हेब यम किसी प्रमाण को कह तीर एटी मई मे करण देवल करसुरुण भाव मे सिंधु तेरेन गुडकलाट आदरीकरण खाटी दैंग मे जनरेशन की खाटी गुडकलाट मे आदर इवरवे वैराग बाट पत्कर मे जनरेशन के कत्ता मे इंटरनेट इट पास मे सोशल मीडिया आई वगे दीवा तीन सा गुडकलाट यार तंग आदरी कर गैनला मैट हो फिर मिला मैट गैनला मैन करना अपहास करना नमक एतना देवल करना एट पास से समहट इतनी हाट की हिल्ला इट वडा दरनु तीन दू तीर नारगन देवल करना वास्ता तीन एक में सिंधु ये नै मैं आखिए ना अपी टा दंग बेरे हु नात पी आया आत्मे खारी एक तुम्हें मुकेला सामदानीन आदरेन निदहासे वेन नो एक तमाई वेन नो अरे आदरे क्या ने कहे वेदना उपरा देने रातु वेदने नेत्तु बे එහෙම කියලා කියනවා. ඉතින් ඇත්තටම එහෙම නැවත වාරයක් එක්කව වෙන්න උනාව තියෙනවා නම් එතන ඒ ඒ ලියපු අවදියේ එතන පොඩි ඉඩක් තියලා තියෙනවා. ඉතින් ඕන්න නෑ මට ඔයාම තමයි ඕනේ කියලා එන්නත් පුළුවන් ඕන්න. يعني මට උඹ එපා ජීවිතේට පැත්ත බලා දෙන්න එපා කියලා නෙවෙයිනේ කියලා දෙන්නේ. ඕපන් තියලා තියෙනවා. ඒක නිදහසෙන් මේකමත් උඹ ඔය පැත්තට බලන්න මම මෙහාට යන්නම් නැත්නම් ඒක ප්‍රශ්නයක් නෑ. කියන ඇත්තම වෙන්න ඕනේ ඒකයි මොකද දෙන්නේ කාදරෙන් බැඳුණා කියලා හැම වෙලාවෙම එක්කව වෙන්න පුළුවන් කමක් නැහැ එහෙම වෙන්න ඕනෙත් නැහැ මම හිතන්නේ ඒක වෙන්න ඕන කියලා අපි හිතුවට පසු ඒක සමහර උඩින් බැලුවොත් ඒ කියන්නේ වෙන විදියට ඔක්කොම ඒ දෙන්නගේ ගතිගුණද ජීවන රටාවද අරම බැලුවොත් සමහරට වඩා හොඳයි එක්කව නැති ඒක ඉතින් ඒකට තරහා වෙන්න වෛර කරන්න ඕනේ නැහැ हरी मे सिंधु मेचर कथा कर अभी मे सिंधु हूँ मट लघु दुख की मे सिंधु दागें मा आड़ला अभी तो मे सिंधु मिलिटेंट मल्लि महात्मा मे सिंधु मुलिंगा ना कर ओए देश मत के नगे घुमट एक कुना दो खेले सभिनु ना दो संगवी यादु सिने तरिनु नगे नयामी सिसिल देने नयामी ओए देश मत के नगे घुमट एक कुना दो खेले सभिनु ना दो संगी यादु सिने मल पिपीर
හරිම ලස්සනයි හරිම ආදරේ හිතෙනවා මේ සින්දුවට මේ වචන ටිකට සහ මේ අයගේ ගායනය ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ ඒ ගායන වේලලා තියෙන්නේ මේ අසනීප වෙලා හිටියේ ඔව් ඒක තින් ටික ටික හරියනවා දැන් මේ මට හිතෙනවා වෙලාවකට අයියේ රූකාන්ත ගුණතිලක කියලා කියන්නේ රූකාන්ත ගුණතිලකගේ නිර්මාණ කාලය අතික්‍රමණය කරලා තියෙනවා කියලා මොකද දැන් මේ සින්දු ඔක්කොම තරුණයිනේ තාම කියන්නේ තම අවුරුදු 20කිනුත් තරුණයි වගේ තියෙන්නේ මේ දිගන්තය කියලා හැමවත් ඇහෙන මියුසික් ඊට පස්සේ ළඳේ මුලා වී ගියා කියලා කිව්වත් දැන් ඉන්න දැන් තරුණයටත් කියන්න පුළුවන් එයාගේ මේක එක්ස්පීරියන්ස් එක තම අවුරුදු මට හිතන විදිහට තම අවුරුදු 10කින් ඉන්න තරුණයාගේත් මේක තමයි එක්ස්පීරියන්ස් එක ඒක උනේ කොහොමද හොඳයි ඉතින් තම මේ සැබෑවත් එක්ක ගන්න ඕනේ නේද නිකන් ලෝකේ තියෙන දේවල් එක්ක මම ගියොත් හරියයි නැති දේ නෙමේ තියෙන දේ කියන්න පුළුවන් විදියට ලියාගත්තුත් කියාගත්තුත් හරි දැන් අයියේ මේ වෙනත් අයට සින්දු ලියනවා කියන එක සාමාන්‍ය දෙයක් වෙන්නේ නැති හැබැයි තමන්ගේ කෙනෙක්ට සින්දුවක් ලියනවා කියන එක කොහොමද ලේසිද අපහසුද අමාරුයි අතර අපහසුයි මේ එහෙම හිතන්න කියොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා තමන්ගේ කෙනාට ලිව්වත් මම ඒ කෙනාගේ සපත්තු වල බහලා තමයි ලියන්නේ. නැත්තම් ආරෝ එක කරන්න නෑ. හරි දැන් අපි ඊළඟට තෝරගත්තේ නීල කඳු කැටි. මේ සින්දුවට මේ කතන්දරයක් තියෙනව නේද? කතන්දරයක් තියෙනවා. හැදුන විදිය ගැන. ඔව් මම ඇත්තටම රයිනිට තමයි මේ ගීතය නිර්මාණය කරේ. මේක පටිගත කරන්න යෙදුනේ මම පළවෙනි සැරේ ඇමරිකාවෙන් ඉඳන් ඇවිල්ලා ජිප්සි ස්ටුඩියෝ එකේ තමයි පටිගත කරේ. ලහිරු පෙර තම මේ රෙකෝඩින් ඉන්ජිනියර් මම ওই සින්දුව අතින් හදලා දැන් ඒක මෙලඩි ගාවිල ඔක්කොම කරලා කරන වෙලාවේ ගයන් ඇවිල්ලා පොඩක් බැලුවර එබිලා බලනවා මම දැක්කා මට දැන් හිතුණා ඉතින් මොකද ගයන්ලත් වෙනම ಜಾති සින්දු ටිකක් නිකේ කී හිටියේ බෑන්ඩ් එක වෙනයි ඒගොල්ලන්ගේ සින්දු ඔක්කොම මස්තිනාරව මේවා වෙන කතන්දරයක් නමුත් මේ වගේ ආදර ගීතයක් කිව්වොත් ගායනට වෙනස් වෙයි සින්දුවටත් හොඳයි කියලා මට හිතුණා රහිනිට රහිනි ඩුවට් එකක් කියනවා එතකොට මට හිතෙන මට නිකන් හිතෙන වෙන වෙන චිත්‍රයක් ලැබුණා මට ඉතින් පස්සේ මම යෝජනා කර මෙහෙම නම් ඔයත් කියන්න කිව්වා තමයි මම කියන්න මං ගෝ මම කියලා දාන්න මේක මොකද සින්දු කියන්න බැරි කියන්නේ මේ නේ කියලා වෙලා පසුව ඉතින් තමයි එහෙම තමයි උනේ හරි දැන් අපි මේ සින්දුව මං අහන් යද්දි මට දැනෙච්ච එක තමයි මේ නබ යෝන් කියනට වඩා මම මේකට කැමති අලුත් ආදරයක් කියලා කියන්නේ අලුත් ආදරයක් පටන් ගත්ත කාලේ හරිම මේ හරිම සතුටින් හරිම විනෝදයෙන් නිදහසේ කාලය ගත කරනවානේ ඒ හැඟීම තමයි මේකේ ලියවිලා තියෙන්නේ කියලා මට හිතුණා සිත කැළඹෙනවා හැමේ දුවනවා ආදරය අර සමහරලාට දැන් ආදරය කරන්න ගත්තාම වැස්ස આવුවේ නැහැ ඇස්සෙ දෙමිනවා આવුවේ කුඩයක් ඉහළගෙන වේලි වේලි ඉන්නවා එහෙමනේ ආදරය කරන කට්ටිය ඉතින් මේ වගේ එකක් තමයි මේකේ මට තේරුනේ මේක ඉතින් ඇත්තට මේ සතුට නිදහස තමයි මේ මේකේ තියෙන්නේ ඔව් මේකේ මම හරිම කැමති වචනයක් තමයි ග්‍රීස් මීන්ස් සුව කැන්දා ඒක තමයි අර කියන්නේ මම ඔව් ගත්තේ නැතිවරයග මසත කලබන අව්ව කියල ගානක් නෑ ග්‍රේෂ්මයත් සුව කැන්ද වසන්තයත් කරපින්න සිසිල ගෙන එනවා ඒකන්න ඕ ඕනම සිටුවේෂන් එක අපි අපි සන්තෝසය ඉන්න අපිට කිසි ප්‍රශ්නයක් නෑ ඇති පළවෙනි ආදරේ ඒ වයසදී මොනවත් වෙන තේරෙන්නේ නෑනේ ඔයේ එක එල්ලේ බලාගෙන යන විතරයි
මේකේ මේ වචන බෙදලා තියෙන විදිහක් තියෙනවනේ ගිහිලා 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 යන විදිය මේ වචන බෙදලා තියෙන විදිය ගත්තාම මට හිතුණා පොඩි අර තරුණ ආදරේ අලුත් ආදරේ අර ඉවසුම් නැති ගතියක් තියෙන්නේ ආදරේට තියෙන මේ කැමැත්ත ආශාව ඒ නොවිස් මේ කියන්නේ ඉවසුමක් නැති ගතියක් තියෙන්නේ ඒක මේ වචන මේ සින්දුව පුරාම ලියලා තියෙනවා වගේ මට හිතුණා ඕ තියෙන මේක ලියනකොට දැන් අයියා මේ මෑතකනේ ලියන්නේ මේක ඔව් අයියාගේ 2010 වගේනේ 2010 වගේ එතකොට දැන් අයියා වැඩි හිටියෙක් දැන් මේක එතකොට අර අයියා කලින් කිව්වා වගේම රයිනිගේ සපත්තුවට බැහැලා තමයි ලියලා තියෙන්නේ ඔව් එහෙම තමයි ලිව්වේ අන්තර දිලේ ඔයස් වගේ රංකඳ මගේ පියතුර ආදරේ මේක මම අර පසුව බෙදෙනවනේ පිරිමික් කෙනෙකුත් දින්න හින්දා ජීවන මගේ පරණල් හදේ සිත නලවන පෙම් රස ආකරේ වචනය මේ සින්දු ගොඩක තිබුණා ආකර කියන එක සුදුමීදෙමෙත් තියෙනවා සුදුමීදෙමෙත් ආකර රස ආකර සම්පත් ආකර සොයාලා ඔව් මයිනින් මයින් එක ආකර කිපම එක නියම් එක පොඩ්ඩකින් ඉවර වෙන්නේ නැහනේ ආකර කියන්නේ අතිවිශාල ප්‍රමාණය අපි දන්නේ නැහැ කොතනද කියලා වර වෙන්නේ කියලා ආකර ඔන්න දැන් මිනිරන්ට ඉවරයි එක මැනිටි ඉවරයි කියලා කියන ආකර කියන ඒවා තමයි වරුදු ගණන් මේ කඩනවා ඒ වගේ මෙම් හැංගුම් මවනා මල් සිනා දෙනවා ඉතින් මිනිමුතු වගේ නැත ඔබ වගේ මෙම් කඳ වගේ රන්දු රාදරේ ඊටසේ යකින චන්දන වගේ හොඳට ඔබේ මන්මත් වෙන සොඳුරු ජීවිතේ හරි හරි සරලයි සරලයි හැමදේම සතුටින් සුවඳයි ලස්සනයි පිරිතුරුයි ඒ තරුණ අලුත් ආදරේ තියෙන හැඟීම් කොන්දේසි විරහිතයි කොන්දේසි හැබැයි කියලා මොනවත් නැහැ හැබැයි මේ ඔක්කොම තියෙන්නේ ඔයා මට මෙහෙම හිටියොත් ඒව මොනවත් නැහැ ඒව මොනවත් නැහැ කොන්දේසියක් නැහැ මොනවා ආදරේදි මං කියන්නේ වයස සහ අලුත්ද පරණද කියලා එකක් නැහැ මම හිතන්නේ ආදරේ කරන්න ඕනේ කොන්දේසි විරහිතව පවංකෝනේ එහෙම තමයි හරි ආදරේ හරි හැබැයි මේ ඊට පස්සේ අපි තෝරගෙන තියෙන සින්දුවේ තියෙන විදිහට ගත්තාම අපි ආදරේ කරද්දී ලස්සන ලොකේෂන් වලට යනවා ඇවිදින්න යනවා කතා බහ කරනවා තුරුල් වෙලා ඉන්නවා අවුරුදු 50ක් ගිහිල්ලා හරි ආපහු ඒ ලොකේෂන් එකට ගියාම ඒ ඇවිදින්න ගියපු කෙනා තමන්ගේ ළඟ නැත්තම් ඒ දැනෙනවා ඒ වේදනාව අපි මෙතන මෙහෙම කතා කරා නේද අපි මෙහෙම මෙතන ඇවිද ගියා නේද මෙතෙන්දි මට මෙන්න මෙහෙම කිව්වා නේද කියලා මතක් වෙනවා ඒක සමහරට ආයෙ දරා ගන්න බැරි දුකක් බවට පත් වෙන්න පුළුවන් ඒක තමයි මේ හද හඬලා කියන සින්දුවේ තියෙන්නේ අතුල අධිකාරි මහත්මයා කියන්නේ අයියට වන් වචන ටික දෙන්න අපි මේ සින්දුව අහමුද මේක තියෙන්නේ තනිකර අතීතාවර්ජනේ අතීතාවර්ජනයක් තියෙන්නේ මේ මේවා ලියන්න ඉතින් එච්චර වෙලා ගියේ නෑ ඇත්තටම හැබැයි ඒක හරිම සංවේදී අවස්ථාවක් මට හිතුණා මේ තරුණයාට එච්චර ආර්ථික වශයෙන් ශක්තිමත් කෙනෙක් නෙවෙයි මේ කතාව විදිහට අවංකව එයා කියනවා එයාට කසුන් විමන් නෑ එයාට රත්තරන් මාලිගා නෑ ඒත් මං ඉන්නවා ඔයාල ළඟ ඔව් ආ කියනවා අවු ඒෂුවරන්ස් එක විතරයි ඒ පොසත්කම තමයි මං ගාව තියෙන්නේ මං ඔබ ගාව ඉන්නවා පොඩි කොටසක් අහමුද ඉතින් මුල නැතත් මේ මැදින් කොටසක් කරේ ඇයට පුද කලේ නිමල ආදරේ ඇය පැතුවේ සුරංගනා ලොවයි අවුවේ දැවුනේ වැස්සේ තෙමුනේ හදෙහි සෙනෙහේ තමයි හද හනලා බිඳිලා හද හනලා බිඳිලා පෙරදා ගංගා තෙරේ අප හමු අප තෙපලු අප හමු තෙපලු වෙනු ගංගතීරමේ හරිම ලස්සනයි කසුම් විමන් නැතේ හොයා ළඟින් ඉමි මගේ ලොවේ රජුන් ඔබයි නිරන්තරේ එහෙම තමයි ගැලම කියලා තියෙනවා. හැබැයි අද ළඟ නැහැ. ඒ වේදනාව තරහා ගන්න බැරි ලොකු වේදනාවක්. ඔව් ගෑනු ළමයා කියපු වචන පිළිය තමයි එතන කියලා තියෙන්නේ. ඔව් ගැලම කියන මට මාලිගාව ඕනේ නැහැ. මට ඔයා හිටියනම් ඇති වාතාව මගේ ලෝකේ රජුරෝ. මං ඉන්නවා ළඟ. හැබැයි අද යා ළඟ නැහැ. ඔව් පැවසු කතාවන් සනසුලතාවන් මගේ හදේ තියෙනවා. කතාවල් තියෙනවා නම බඩු නැහැ. ඒක තමයි කතන්දර. ඒක තමයි. දැන් අයියා ලියලා තියෙන සින්දු වලින් මම වැඩියෙන්ම කැමති සින්දුවක් තමයි මේ බිඳුනාද ලිහුනාද කියන සින්දුව. මේක මම හිතන්නේ මේ දැන් අර ස්ටේජ් එක කියනකොට හරිම ජවයෙන් කියන මේක මේ සින්දුව විතර නෙවෙයි.
අයියා ගොඩක් සින්දු වල මං හිතන්නේ අයියා කියන්නේ නැතුව වෙන කෙනෙක් මේ සින්දුව කිව්වා අයියා හදලා දෙන සින්දු කිව්වත් ඒගොල්ලන්ට ඒක වැඩ දාන්න පුළුවන් එහෙම ඉඩකඩක් සින්දු ඇතුලේ හදලා තියෙනවා මං හරි මාසයි ඒකට සමහරලාට අයියාගේ සින්දු දාගෙන කෑගහ සින්දු කියේ කියන නටන අවස්ථා දිනන මේ සින්දුවත් ඒ වගේ සින්දුවක් දැන් මේ සින්දුවේ හැබැයි මම විශේෂයෙන්ම කියන්නුනේ මම මේ සින්දුව දැන් තෝරගද්දි මං මේ මේකට එන්න කලින් අපේ ඔෆිස් එකේ සහ මේ වටේ පිටේ ඉන්න මගේ ආශ්‍රිතයන්ගෙන් මම ඇහුවා මේ තේඩාව දන්නවද තේඩාව දන්නවද තේඩාව කියන්නේ මොකද්ද කියලා ඇහුවාම ඒගොල්ලෝ කිව්වා මේ දන්නේ නැහැ කියලා තේඩාව කියන්නේ මොකද්ද 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 කියලා සමහරක් කට්ටිය කිව්වා අර නැව්වලට දාන ලණුව නේද කියලා ඇහුවා ඉතින් මේ තේඩාව කියන වචනේ ගොඩක් වෙලාවට නూరు පැත්තේ පාවිච්චි කරන වචනයක් ලණුවකට තමයි කියන්නේ නැවටත් පාවිච්චි කරනවා ඊට අමතරව මේ අපි අර හයියට ගන්න සමහරවට ලොකු ගස් වලට ගස් බාන්න කියලා කියන්නේ ඒ වගේ දේවල්ට ගන්න ලොකු හයිය ලණුව. බැඳි ප්‍රේම තේඩාව කිව්වම තේඩාවයි නැත්නම් මේ ලණුවයි ප්‍රේමයයි කොහොමද එකට ගැලපෙන්නේ වගේ එකක් හිතෙන්න පුළුවන් නිකම් මේක ගලවලා ගත්තොත් මේ උපමාව. මේ සංකල්ප රූපය. අපි කියන්නේ මේ සංකල්ප රූප කියලා උපමා රූපක සංකේත මේ වගේ අපි ගොඩක් වෙලාවට සාහිත්‍යයේද බලන්නේ අයියේ මේ බාහිරින් බැලුවහම මේ දෙක සමානයිද කියන එක නෙවෙයිනේ. එකක් කිව්වහම අනිත් එක ගැනත් ඒ හැඟීමම ඇති වෙනවද කියන එකනේ. හැඟීම් සම්බන්ධද කියන්නේ. එතකොට මේක ලණුවක් කිව්වහම සහ ප්‍රේමයක් කිව්වහම එහෙම එකට ගැලපෙනවද වගේ එකක් තිබුණාට මේ සින්දුව හදි මේ සින්දුවේ තියෙන ගැළපීමක් එක්ක අනිත් වචනත් එක්ක ගලද්දි තේඩාවට වඩා වෙන වචනයක් ගැලපෙන්නේ නැහැ කියලා තමයි හිතෙන්නේ. ඔව්. ඒකේ ක්‍රිෂ් මෙහෙම කතන්දරයක් තියෙන්නේ. බැඳි ප්‍රේම තේඩාව කියන එකෙන් තමයි මේ ප්‍රේමේ කොතර ශක්තිමත්ව තිබුණාද කියන එක ඇඟ වෙන්නේ. තේඩාව කියන්නේ ලොකු ශක්තිමත් කඹයක් වගේ දෙයක් නේ. එතකොට මේ තේඩාව කියන වචනේ මගේ ආදරණීය අම්මා පාවිච්චි කරපු වචනය ගෙදර. එතකොට බැඳි ප්‍රේම තේඩාව කිසිදාක නොකැඩී සිටු. يعني කවදාකවත් කැඩෙන්නේ නැහැ. මොකද මාර ස්ට්‍රොง මේක. මේ තේඩාව ඒකයි දැන් බැඳි ප්‍රේම කිත්තම කියලා දැම්මනම් වැඩක් නැහැ කිත්තන් නූල් හයිය නැහැනේ එක්ක කොහො ලණුව ගෝණි ලණුව දාන්න බෑනේ ඒ තේඩාව දාපො කඹේ කියලා කිව්වොත් ඒක මේක මේ මියුසික් වල නැහැ ඒක මට ඩග්ගල ඕක තමයි ඔළුවට ආවේ බින්දුනාද ලිහුනාද බැඳි ප්‍රේම තේඩාව කිසිදාක නොකඩේ සිතු හරි දැන් ඊට පස්සේ අපි මේ කතාවට આવුත් එහෙම මේක ඒ වගේ දිගටම තියෙනවා මේක තියෙන්නේ ප්‍රේමේ බිඳ වැටුණු ගෑනු ළමයෙක් කියන ආදරේ දැන් මෙයා බ්‍රේක් අප් වෙලා ඉන්නේ ගිහිල්ලා දැන් එයාගේ දුක අහලා එයාට ලම් වෙන්න හදන තරුණෙක් තමයි මේ සින්දු ඇතුලේ ඉන්නේ ඉතින් මේ හැබැයි මට මුලින්ම හිතුණා අයියේ දැන් මේක මේ පොඩි දැන් අර ගර්ල්ට දෙනවා පොඩි හින්ට් එකක්ුත් දෙනවා කවදාවත් කැඩෙන්නේ නැහැ බිඳෙන්නේ නැහැ වගේ හිටියට වුණා නේද දැන් බ්‍රේක් අප් වුණා නේද වගේ එකක් දීලා තමයි එයා ලම් වෙන්න හදන්නේ ඔව් මේකේ මේ බොහොම ඩීසන්ට් වැදගත් විදිහට තමයි ලඟ වෙන්න හදන්නේ මේ. ඒ කියන්නේ ෆවුල් ප්ලේ කරන්නේ නැතුව දුක අහලා. ඔව් දුක අහලා. ඒ කියන්නේ ඇත්තටම යාගේ දුකත් අරගන්න. ඒ කියන්නේ ඔබට අඬන්න ඕන නම් මගේ උරේ තියෙනවා. ඔබට අඬන්න පුළුවන් මාත් එක්ක කිසි ප්‍රශ්නයක් නැහැ. ඔබගේ හිතේ මොනවද තියෙන්නේ? ඔක්කොම මට කියපන් කිසි ප්‍රශ්නයක් නැහැ. මම කාටවත් කියන්නේ නැහැ කියන එක තමයි මට ලඟ වෙලා රහසින් කියන්න කියලා කියනවා. රහසින් මට කියන්න. ඔයාට මට කිව්වා කියලා ඔයාට කවදාකවත් නරකක් සිද්ධ වෙන්නේ නැහැ. කියන්නේ ඒ ටික තමයි මේ සින්දේ. ඒ අහන්නත් හරි සූක්ෂම වචනයක් පාවිච්චි කරලා තියෙනවා. පාරන්න නෙවෙයි අහන්නේ මේ. හරිද? දැන් ඔයාගේ මේ ගැහුවාම හිත රිදෙයි ආපහු. පාරන්න නෙවෙයි මං අහන්නේ ඒ වුණාට මට දැනගන්න ඕනේ. මොකක්ද උනේ? කවුද ආව රිදෙව්වේ? එහෙම කියලා අහලා තමයි ආ ලම් වෙන්න උත්සාහ කරන්නේ. ගහරිම ලස්සනයි මේ අපි කහමයි මම මුලින්ම කිව්වා මේ අපි අර අද කතා කරන්නේ රෝකාන්ත අයියා ලියපු වෙනත් අය ගායනා කරපු සින්දු කියලානේ ඒ වුණාට මේක අතාරින්න බැරි සින්දුවක් පාරන්න බෑ ආයෙමත් ඔය දෙනෙත් ඒ වුණත් මට කියන්කෝ ළඳේ කවුරුන් කෙසේ ලං වෙලා පාරලා රිදවලා ඔය කියේ දෝලඳේ මට ලං වෙලා රහසින් කියන් රහසින් බිඳුනා දෙලිහුනා බැඳි ප්‍රේම තේඩා කිසිදා කනොකෙලි
පදවැල පීල තනි වීල නැති වීල කවුරු සතු කිසිදාක නුකනේ සිතු හිස්විච්ච හද දූ සතු දෑසින් වැටි කඳුළු ගංගා හැලි දෙක පුලේ පේනවා දිලිසිලා ඔබේ වේදනාවන් මටත් දැනෙනවා මං කෙසේ ඉන්නදෝ ඉවසලා තව ඉන්න එපා සංගවන්න එපා රහසින් ඒක හරිම ලස්සනයි හරිම ආදර හිතෙන සින්දුවක් මේ හරි අපි ඊළඟ සින්දුව ගැන කතා කරමු පොඩ්ඩක් එතන මම නතර වුණා වගේ මට දැනුණා හරි දැන් අපි ඊළඟට තෝරගෙන තියෙන අයියේ මේක අයියා තමයි මේ සින්දුව අපි කියමු මේක සින්දුව ගැන කතා කරමු කියලා කිව්වේ දෙවියන් වහන්සේ ගැන නැත්නම් ජේසුස් වහන්සේ ගැන කියන ලස්සන සින්දුවක් පූජාසනය මත මේ සින්දුව මම එහෙම අර ලොකුවට අහලා තිබුණ සින්දුවක් නෙවෙයි. ඊට පස්සේ මම අයියා කිව්වට පස්සේ මේක අහන්න පටන් ගත්තා ඊපස්සේ මට හරිම ආදරේ හිතිච්ච සින්දුවක් බවට පත් වුණා. මම හරිම ආදරෙන් ඇහුවා ඒ වගේම හරි පැහැදීමක් ඇති වුණා. අයියා මේක කොහොමද ලියුනේ පොඩ්ඩක් අපි ඒක කතා කරමු. අයියා කොච්චර දිව්‍යන් වහන්සේට ළඟයිද කියලා මට මේකෙන් හිතුණා. ඔව්. මම ජේසුස්ට ලියපු සින්දුවේ මං හිතන්නේ මුල්ම මේ පටිගත කළ ගීතයක් බවට පත් කරපු පළවෙනි ගීතය තමයි ආදර මගේ ජේසුනි ගීතය. ඒකත් මගේ පුද්ගලික අත්දැකීමක් මත මම හිතන්නේ වැරදි පාරේ ගිහිල්ලා පසුව මම ගොඩක් පසුතැවිලි වෙලා මං ගෙදර ඇවිල්ලා බොහොම මේ තැළුණු බිඳුණු සිතින් ලියපු ගීතයක් ආදර මගේ ජේසුනි කියලා. ගීතේ ඒක ලියනකොටත් බොහොම හිතේ දුක වේදනාව තිබුණා. නමුත් ඊට පස්සේ මම ගොඩක් ජේසුස් ලියපු ගොඩක් ගීත තියෙනවා. ඒ සමහරක් ඒවා ලියනකොට මට ගොඩක් කඳුළු ඇවිල්ලා තියෙනවා. මොකද උන්වහන්සේත් එක්ක ඒ පුද්ගලික සම්බන්ධතාවය ඇති වෙනකොට ඒ කඳුළු එනවා. ඒ පුද්ගලික උන්වහන්සේගේ ආත්මයත් එක්ක බැඳෙන අපේ ආත්මයත් එක්ක සම්බන්ධ වෙන වෙලාවේදී ඒ දැඩි ආදරයට එන කඳුලක් එක. මේ ගීතය ලිව්වේ මම ඉතාලියේදී. ඇමරිකාවෙ ඉන්න කාලේ ඉතාලියට මම ගියා යම් කිසි දවසක. අතර මට කියන්නේ චන්දලේකලා කවුරුත් ගියේ නැහැ, මම තනියෙන් ගියේ. අරගොල්ලෝ එනවා පසුව, මම කලින් යනවා. ඒ වගේ කලින් ගිහිල්ලා මම තර අපේ මිත්‍රයගේ ගෙදරක කාමරයක මම හිටියා. පාන්දර මයිතන එදායි තුනාමාට හතරට වගේ ඇති. මට නැගිටලා මේ අදහස ආව ලියන්න. මට මේක දැන් එනවා ඔළුවට. මට දැන් මං කියනවා, මං ගෙනිච්ච මගේ බෑග් එකේ මම බැලුවා, කොළ කෑල්ලක් වට ගෙනහිල්ලා තිබ්බේ නෑ. මට හරියට මේකට අවශ්‍ය දේ තිබ්බේ නෑ. පස්සේ බලනවා මගේ යාළුවත් නැගිටලා ඒ පාන්දර වැඩට යන්න මොනවා මං කතා කරලා කොළ කෑල්ලුගේ පෑනු කිල්ලා ගත්තා. එක පෑන මං ගාව තිබ්බ, කොලේ තිබ්බේ නැහැ. ඒ වගේ මොන හරි සින්න කොළ පාට පෑනක් මං ගාව තිබ්බේ නැවතකයි මං ඊතර සින්දු ලියන්න පටන් ගත්තා. පූජාසනේ මට දැන් මේක එනවා, මේ වචන ටික මට එනවා. පූජාසනේ මත මගේ දිවිය දිගා කොට කියලා එනවා. ඒ ලියන ගමන් කොලේ තනිකර ක්‍රිෂ්මල්ලි දැක්කනම් ඒ කොලේ මං සෑහෙන කාලයක් තියන් හිටියා ළඟ. තනිකර පෙඟිලා, කඳුලෙන් පෙඟිලා මුළු කොලේම. මං අවුරුදු දෙකක් විතර වගේ කොලේ තියන් හිටිය. පස්සේ ඒක බොහොම බත්තුනා දාඩියටයි අර කෙලිවා. කියන්නේ මේ ඒ තියෙන ටික තමයි ඉතින් මගේ ජීවිතය තමයි එතන තන කර තිබුණේ. බුදමිය ඔබට ආදරයට දිවි ජේස් මං නෙමෙයි අතර දෙවි ජේස් බුදමිය ඔබට ආදරයට දෙවි ජේසුනි මගේ ජේසුනි තොසේ පයෙන් පයට මගේ හිතට ඔබ යන්නේ නැහැටි
මේක මේ මේ මං හරිම කැමති වචනයක් තමයි මගේ ජේසු එහෙම තමයි ඒ ජේසුගේ හැටි කියන්නේ ඒ වචනේ නියම් හිතේ පළපගියම වෙන වචනයක් වචන ටිකක් ඒක මං හරිම ආසාවෙන් කියනවා ඒ එහෙම ඊට පස්සේ ඊළඟ කොටසේදී මට නිකන් දැනුණා නිකන් පොඩි ළමෙක් තමන්ගේ අම්මගේ තාත්තගේ අතේලිලා වටේ පිටියෙන් දේවල් ගැන කීයේ කී එක එක දේවල් අහහ අතේලිලා යන්නේ ඔව් ඒ වගේ හැඟීමක් නෑ මට ඇත්තටම ඔයාට එහෙම හැඟීමක් ආවන හරියටම හරිය ඒ කියන්නේ ඔයා හරියටම ඔයා සින්දුවට බහැලා තිනවා සින්දුව ඔයාට බහැලා තිනවා හරියටම හරිය ඒක තමයි වෙන්න ඕන දෙයිසේ අපි ඔක්කොම මුංචි ළමයි වගේ ඉන්න තුමනක් කරන්න බෑ आदर वचन प्रोग्राम आदरेट देवी जेसु निमं मगे जेसु निमं पैन पैट मगे हितट उब यन एन हेटी हदे सुसुम गिनी निवन पवन सलन हेटी ගොඩක් වගේ හිතට සුවය ගෙනෙන හැටි මගේ ජේසු එහෙම තමයි ඒ ජේසුගේ හැටි පූජාසනය මත යන යන තැන මාව අරන් යන වද ජේසු මුළු ලෝකෙම එක පහනක් වෙන වද ජේසු ලොව මුදන්න වදන් සිසිල දෙන වද ජේසු පුංචි තිතක් වගේ මම එන්නම් ජේසු පූජාසනය මත මගේ දිවි දිගා කොට පුදමි ඔබට ආදරේට දෙවි ජේසු නිමං මගේ ජේසු නිමං පූජාසනය මත අමාරුයි කිව්වේ නෝ මේ ප්‍රෝග්‍රෑම් එකත් කල් දාගත්තා මේ ඔව් පළවෙනි කතා කරන්න බැරි කල් දාගත්තා මේ අසනීපවත් වෙන නිසා කොහොමවත් ඒ සින්දු හරිම ලස්සනයි මට අර ආපහු හැංගීමක් එන්නේ මම මාව අතින් අල්ලගෙන යනවා වගේ දැන්න මම එක දේවල් අහහ යනවා වගේ මට දැනෙනවා ඒ සින්දු හැදිමු කුංචි ළමෙක් වෙලා